2020 අවුරුද්දේ අප්‍රේල් 11 වෙනිදා මම YouTube channel එකක් පටන් ගන්නවා. මේ channel එක පටන් ගන්නකොට මගේ ඔඩෝ ටීවිරාවේ ආපු නම තමයි ටෙක් ලංකා කියලා කියන්නේ. මේ ටෙක් ලංකා කියන නමත් මම මේකට දානවා. ඊට පස්සේ මම මගේ පළවෙනි වීඩියෝ එක අප්ලෝඩ් කරනවා. ටෙක් ලංකා YouTube channel එකට අපි ලංකාවේ ආවෝ හැමදෙනාම මේ email සාදරයෙන් පිළිගන්නවා. මේ වීඩියෝ එක අප්ලෝඩ් කරනකොට ඇත්තටම මම දන්නේ කොහොමද වීඩියෝ එකවත් අප්ලෝඩ් කරන්න කියලා. මේ වීඩියෝ එක මම එඩිට් කරෙත් අයිස්ක්‍රීම් වීඩියෝ එඩිටර් කියලා ගොඩක්ම ගොඩක් පුංචි සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි කරලා. ඒ දවස්වල Adobe Premiere Pro වගේ සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි කරනවා කියන්නේ මට ගොඩක් ලොකු හිණයක්. ඔය විදිහට මම මට පුළුවන් හැම වෙලාවකම තොරතුරු හෙව්වා. ඒ වගේම ඒත් හොයපු තොරතුරු වීඩියෝ එකක් හදලා YouTube එකට අප්ලෝඩ් කරන්න පටන් ගත්තා. ඒ වීඩියෝ එකෙන් කවුරු හරි මොනවා හරි ප්‍රයෝජනයක් අරගනේ නේද කියලා හිතලා. ඒ වගේම තමයි මම මට පුළුවන් විදිහට ටෙක් ගැජට්ස් මිල දීලා ගත්තා. අරගෙන ඒ ටෙක් ගැජට්ස් ගැන වීඩියෝස් එහෙමත් අප්ලෝඩ් කරන්න පටන් ගත්තා. ඒවත් කාට හරි ප්‍රයෝජනයක් වෙයි කියලා හිතලා. මෙන්න මේ විදිහට මම මට පුළුවන් හැම වෙලාවකම වීඩියෝස් අප්ලෝඩ් කරන්න පටන් ගත්තා. ඔයාලට කියන්න ඕනේ දෙයක් තමයි මම මගේ YouTube channel එක පටන් ගන්නව හේතුව මට අර තිබිච්ච ආසාව. ඒ කියන්නේ කැමරාවක් ඉස්සරහට ගිහිලා කතා කරන්න ගොඩක් ලොකු ආසාවක් තිබුණා. ඒ වගේම තමයි මම දැක්ක අනිත් YouTubersලා YouTube එකට videos upload කරලා තිබුණා YouTube වලින් අපිට සල්ලි හොයන්නත් පුළුවන් කියලා. මෙන්න මේ කියන කාරණා දෙකම එකතු වෙලා තමයි මම මගේ YouTube channel එක පටන් ගත්තේ. මේ විදිහට මම ටික දවසක් කරගෙන යනකොට videos 25ක් 30ක් විතර upload කරනකොට මට තේරෙනවා මගේ videos බලන්න දැන් පොඩි හරි පිරිසක් ඉන්නව නේද කියලා. අන්න ඒ අය වෙනුවෙන් මම videos හදන්න පටන් ගත්තා. ඇත්තම කියනනම් මට ගොඩක් වෙලාවට ගොඩක් ලොකු සතුටක් දැනෙනවා. මොකද ඒකට හේතුව කියනවා නම් ගොඩක් අය කරලා තියෙන comments වලට මගේ videos බලලා තියෙනවා. බලන මොනවා හරි දෙයක් ඉගෙනගෙන තියෙනවා. උදාහරණයක් විදිහට කිව්වොත් ගොඩක් අය ඇවිල්ලා මට comment කරලා තියෙනවා. පුතේ ඔයාට ගොඩක් ස්තුතියි. වගේ වීඩියෝ එක ගොඩක් වැදගත් වුණා. මල්ලි තැන්කියු. අයියේ ඔයාගේ මේ වීඩියෝ එක එඩිට් කරන්න කොහොමද? පුතේ ඔයාගේ වීඩියෝ එක ගොඩක් හොඳයි. මම මගේ ගෲප්ස් වලට ෂෙයා කරනවා. මෙන්න මේ වගේ ගොඩක් සතුටු හිතෙන ගොඩක් කමෙන්ට්ස් මගේ channel එකට එන්න පටන් ගත්තා. මෙන්න මේ විදිහට මාත් එක්ක පොඩි හරි පිරිසක් එකතු වුණා. ඒ වගේම තමයි මේ පහුගිය අවුරුද්ද ඇතුළතදී පොඩි පිරිසක් හරි දැන් මගෙන් ඉගෙන ගන්න ඉන්නවා. මම තාම පාසල් ශිෂ්‍යෙක්. ඉතින් පාසල් ශිෂ්‍යෙක් විදිහට මම දකින දේ තමයි ඔයාලා නිකන් chat කරන වෙලාවෙ, නිකන් WhatsApp වල status බලන වෙලාවෙ, Facebook එකේ වැඩකට නැති දේවල් share කරන වෙලාවෙ ඔයාලා අපතේ දාන කාලය මොකක් හෝ වැදගත් දෙයක් වෙනුවෙන් වෙන් කරන්න පුළුවන් නම්, අන්නේ වැදගත් දේ YouTube හරහා කරන්න පුළුවන් නම් ඔයා සාමාන්‍ය මනුස්සෙක් විදිහට ඔයා අපතේ දාන කාලය YouTube හරහා නිවැරදිව පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමයක් කියලා මම මේ දේ දකිනවා. මම තව දකින්න තව දෙයක් තමයි ඔයාට තියෙන පොඩි හරි දැනුමක් තියෙනවනම්, ඔයාට මොකක් හරි හැකියාවක් තියෙනවනම්, උදාහරණයක් විදිහට හිතමු ඔයාට හොඳට රඟපාන්න පුළුවන්. ඉතින් ඔයා අපතේ යවන කාලය ඔයා රඟපාලා වීඩියෝ එකක් හදලා YouTube එකට අප්ලෝඩ් කරොත් ඔයත් එක්ක පොඩි හරි පිරිසක් එකතු වෙනවා වගේ වීඩියෝ එක බලන්න. ඔයාගේ වීඩියෝ එක බලලා එයාලා සතුටු වෙනවා. ඉතින් මෙන්න මේ විදිහට කාලයක් යනකොට ඔයත් එක්ක ලොකු පිරිසක් එකතු වෙන්න පුළුවන්. ඔයත් එක්ක එකතු වෙන පිරිස වගේම තමයි ඔයාට යම් කිසි දවසකදී YouTube monetization වගේ දෙයක් enable වෙලා හරි ඔයාගේ කැපකිරීමට ඔයාගේ මහන්සියට යම් කිසි වටිනාකමකුත් අනිවාර්යයෙන්ම හම්බ වෙනවා. ඔයාලට මම කියන්නේ ඉතින් මේ YouTube වගේ දේවල් තියෙනවා. ඒ දේවල් නිකන් තියෙනවට පාවිච්චි කරන්න එපා. ඒ වගේම ප්‍රයෝජනයක් ගන්න. ඒ වගේම ප්‍රයෝජන අරගෙන ඔයාට වගේම අනිත් මිනිස්සුන්ටත් ප්‍රයෝජනවත් වෙන වැඩදායී දෙයක් කරන්න පුළුවන් නම් YouTube වලින් කරන්න පුළුවන් හොඳම දෙයක් විදිහට මම ඒ දේ දකිනවා. ඔයාලගේ අපතේ යවන කාලය YouTube වගේ දෙයක් පාවිච්චි කරලා හරි විදිහට ඔයාගේ කාලය ඔයාට කළමනාකරණය කරගෙන ඔයාට කාලය පාවිච්චි කරන්න පුළුවන් නම් මම හිතනවා සාමාන්‍ය මනුස්සෙක් විදිහට ඔයා අපතේ යවන කාලය ඒ විදිහට ඔයාට හරියටම පාවිච්චි කරන්න පුළුවන් කියලා. මම චමිදු ෂාන් විජේසිංහ. ඔයාට පුළුවන් මාත් එක්ක එකතු වෙන්න Facebook එකකින් Instagram එකකින් මාව follow කරලා. ඒ වගේම තමයි ඔයාට මේ වීඩියෝ එක
ගැන වගේම තව දැනගන්න තියෙන දේවල් ඔයාලගේ අදහස් හැම දෙයක්ම පල්ලෙහා තියෙන කමෙන්ට් සෙක්ෂන් එකෙන් කමෙන්ට් කරන්න. ඒ වගේම වීඩියෝ එක යාළුවන්ටත් ගන්න මතකතු ෂෙයා කරන්න. අද වීඩියෝ එක කරන්න හේතුව තමයි මොකද channel එක හදලා අවුරුද්දක් වෙනවා. හැමෝටම සුබ දවසක්. අපි ඊළඟ වීඩියෝ එකෙන් ගොඩක්ම ගොඩක් ඉක්මනටම හම්බ වෙමු.